දෝෂණය වංශාව නාස්තිය, අක්‍රමිකතා සහ අකාරර්යක්ෂමතාවේ ගැන රට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවකිය දැන්ෙලිවිෂන්ටෙලිවකයා. අද ලියන්නේ තුන්සය නම වැනි ටෙලිවැැකිය මීට පෙර ටෙලිවවැකි තුනකින්ම අප ලිව්වේ ඇයි තාම අපි දුප්පත් කියලා නේද එමත් නැත්නම් ඇයි අපි තාම තුංවෙන ලෝකයේ කියලායි නේද අපට නිදහස ලැබිලා අවුරදු හැත්ත පහකුත් ගිය තැනත් ඉතිරි වුණේ බංකොලොත් පාතාලේයටගේ රාජ්‍යයක් කියලනේද අපට වඩා පසු පසින් සිටි රටවල් අප පසු කරයදදී අප පමණක්ං එක තැන්න කැරකෙමින් ඉන්නවනේද ආජු තපරලාහිලා පීජි තපරලාහිලා ආජුත් අපපර පීජිත අපර බිස්කු බිස්කු ලාහිලා කියමින් නටමින් ඉන්නවේද. දැන් අදටෙලිවැකයෙන් සංවර්ධනය ගැන තෞදුරටත් ලියන්ට හිතානිඉන්න කොට තමයි මේක පාරටම ආ්ඩුව දින්න පහක්ම බැංකු පද්ධතියත් නේද කොටස්වල්ද පලත් එහෙම වහලා දාලා මොකද්දූ කරන්ට යනවා කියන ප්‍රශ්නය එලියට එන්නේ ඉතිං ඒනිසා ඒකත් එක්කම අලුත් වචන වගේකු තෙලියටේනවා ප්‍රතිව්ව ගත කරණය සහ ප්‍රශස්ත කරණය කියලනේද අලුත් වචන දෙක්නේ අපේ හිස තට එක පාට්ට කඩාගෙන වැට්ටවා ප්‍රතිවහගත කරනය සහ ප්‍රසස්ත කරනේ. ඇතරම මේ වචන දෙක මේ තේරුම් බේරුම් කරගෙන දැන් අපිට මොකද වේ්‍යයන්නේ කියලා අපිට තේරෙන හැටියට විශ්ලේෂණය කරගත්ත නැත්තං අපි තව ලෝක අමාරෝක වැට නහොදේ හැබැයි මේ වචන දෙක. ඒකයන්නේ ප්‍රතිව්හගත කරනය සහ ප්‍රසස්ත කරණය කියන වචන දෙකත් එක්කම හෙන්තාාවචන ඇත්තියෙන එක තමයි න අය නේද නනායත් එක්ක තමයි මේ අමුතු අප බ්‍රන්ස වචන දෙක එලියට එන්නේ නේද. අපේ දේශපාලනක්නින් සිංහලෙෙන් එකක් කිය ඉංග්‍රීසියන් කැන්නෙ තවයික් නේද මොකද ඉග්‍රීසින් ක කියැන්නේ ජාත්‍යන්තරයට හොඳේ සිංහලෙන් කියන්නේ අපිට අපි වන්දන්ට හරි ඒනිසා නය නාය ප්‍රතිව්ුවගත කරනය සහ ප්‍රශස්ත කරන යන වචනත්තුනටම ඉංග්‍රීසි අර්ථකථන දැනගෙනම තමයි යන්ට වෙන්න හොඳේ ප්‍රමෙන්ම බල්මුකො මේ නයකයන්නෙ මනවාද කියලා නේද. ඉංග්‍රීසියෙන් නයකන්නේ ඩෙබ්ඩ්. ක්ර් ඩක්ෂණට අනුව මිතුරෙකුගෙන් පවුලේ අයකුගෙන් හෝ වෙනත් අයකුගෙන් මුදල් නයටගෙන ඒවා ආපසු ගෙවීමටපො හොුද ඇත්නම් ඔබ නයවී ඇතත් වහම තමයි ඔක්ෆර්ඩ් ශබ්දකෝෂට අනුව තියෙන්නේ හොඳේ දැන් තවදුරටත් රටක් ලෙස සැලකුවොත් එක් පුද්ගලයකුට සංවිධානයකට එමත් නැතනඔේ බැක්කුවකට හෝ වෙනත් රජයකට හෝ ගෙවීමට ඇති මුදල් තමයි නය කියලා හඳු අනිමේ සල්රලාර්ථකතන හොඳේ හ ගැඹුරු ආර්ථික විග්හ නේ නෑමේටි තරුන් ගන්ට හරි ැන් ඉල්ඟ වචනය මේ ප්‍රතිවව්හ ගත කරන මේකට ඉංග්‍රීසියෙන් කියන්නේ රීස්ට්‍රක්චරන් කියලා ප්‍රතිවිය ගරන බලමු අර්ථනිරූපණය කුමක්ද කියලානේද. රීස්්ටක්ෂර එහෙමත් නැතම් ප්‍රතිව්හ ගත කරනය කියන මේ වචනය ඇත්තටම ලංකාවට හුරු නෑ එකට හේතුව තමයි අපේ ඉතිහාසේ කවදාවත් මේ විදිහට මේ අය ප්‍රතිව්හ ගත කරනයකට හරිද එහම ඉල්ලන්ට අවස්ථාවක් මීට පෙර අපිට උදාවෙලා නෑ මේ තමයි පලවෙනි අවස්ථාව අය ප්‍රතිව්හ ගත කරනන්නේ ඒ වචනය අපි සර්ලව තේරුන් කරන් යම් හරිද අපි නය අරගෙන ඒ න අය ගෙවාගට බැවුණ හම එකනේ ං කොල්ලොත්තුන හම අර නය දීපු අයත් එක්ක ඒ නය යළි ගෙවන්න යම්කිසි නම්්‍ය ශීලී කොන්දේසි වලට අපි බැන්දෙනවා අපි ඒ අයගෙන් නම්ිශීලීි කොන්දේසි ඉල්ලනවා ඕවු ඕකට තමයි සර්ලවකිවොත් ප්‍රතිවූහ ගත කරනය කියලා කියන හොඳේ යි ඉස්සර ගම්බලව ඩකඩන් ගෙවල් පොිමුදලාලිට උගස්ති කියලා බේර ගට බැරවුණ හම කාලි හලතිීනවානේ ද ගෙදරන්න අම්බුව විතරක්නෙමේ දෝනිය දවත් ඒමිනිහට දෙෙන්ට වෙන අවස්ථා තිබුණ කියලනේද දැන් ඔය නය ගෙවන්න අලුත් කොන්දේ සිවලට බැඳීම බොහෝ විට ඒක තමයි මේවෙෙන් අර ඉස්සරවගේීම තමයි හොඳේ සර්ලවකිවොත් නය අරගෙන බංකොලොත්තුන හම ඒ ණය හිමියන්ගෙන් තවත් කල්ලිල්ලීමට එකඟවන කොන් දේසි හොඳේ දැන් අපි ණය කියන වචනය දන්නවාන්නේ ප්‍රතිව්ුව ගතරණය කියනකත් දැන් අපි දන්න. බැරෑ රුම්නේද සරල සිංහල අර්ථකතනය අපි දන්න. මේ අතරවාරයේද තමයි මේ තව අලුත්වචනයක් කරලියට එන්නේ ඒ වචනී වැඩිපුරම කටේතියන්නේ ආචාරය නන්දලාගේ. ප්‍රශස්ත කරනය ඉංග්‍රීසියන් මේකට කියන්නේ ඔපටිමයිශේෂන් කියලා හර්ද ඔපටමයිශේෂන් දැන් අපේ අය කොලි වහල ගහන්න හදන නැත්තං හොයාගන්න මේ වචන හරිම මාර් වචන හොඳේ ඉතිහාසේ පුරාම මේ රටේ දේශපාලනකින් එක් එක් ජාතියේ වචන ගෙනනල්ල අපිව ඇන්ඩවා අදත් අන්ද නොහොදේ හේටත් අන්ද නවායහන්ට දෙයක් නෑ මොකදද මේ ඔප්ටමයිසේෂන් හෙමත් නැත්නම් ප්‍රශස්ත කරනේ ඕකට ඔක්ර්ඩ් ඩික්ෂ හෙමත් නැත්තම් ශබ්ද ෝෂයදී යන සරලර්ථකතනේ. තත්වයක් හෝ සම්පතක් හොඳම හෝ වඩාත්ම පලදා එලෙස භාවිත කිරීමේ ක්‍රියාවලිය .දේ දැන් ඒකතමඔේ බැංකූලට මේ ආදේශ කල් තිය නිහරද දැන් එත කොට මේ ප්‍රතිවුව ගතරනය කියන වචනය වෙනුවට නිතර ඇහෙන්ට පටන් ගත්තේ ඔන්නඔය ප්‍රසස්ත කරනය නේද බැංකු ප්‍රසස්ථ කරනයට ලක් කිරීම දේශයනය ප්‍රසස්ථ කරනයට භහජනකිරීම නේද. දැන්වේ මහ බැංකු අධිපති කියන්නෙම බැංකු ප්‍රසස්ත කර ලක්කරට දන කියලා නේද ැංකු ියි කොටස් වවෙද පලයි දෙකම ආ දවස් පහකට තර හලා මේ කරන්ට හදන්නේ වඩා හොඳ කරනයක එකන සරල සිංහල තේරුම බැංකු වඩාත් හොඳ කරන්නට හදනවා මේ රටවැසියන් හැටියට අප දැන ගතයුතුයි මුොකද මේ හොඳ කරටහදන බැංකු අතුපතු ගාල සුද්ද කරලා ලස්සන කරලා පාටරලා අපි වෙන කොට බදාා වැලඳගෙන තේකක් එහහිමදීලනේද අපේ තියෙන තැන්පතුවලට ව්ටික් කියක් කරි වැඩියෙන් දෙෙන්න්න අං එහෙමද දන්නේ නෑනේද මොකද මේ බැ පෞද්ගලික වුණත් රජය වනත් මේවායේ ඇත්තේ. රටේ ජනතාවගේ ධනයමිස බැංකුකරුවන්ගේ හෝ මහ බැංකුයි හෝ ආ්ඩුවේ මැති ඇමතිලගේ අම්මල අප්පලගේ ධනය නෙමි. ඒව ආරම්භ කරපු බැංකු නෙවෙයිීමේවා අර්ද ඒුන්දලගේ සල්ිතියෙන් ඉති ්ලේන් පිටිින් පන්නපු ඩොලර එක් නේද ආය ිෂෙල්ස්වල ඒ වගේ දූපත්තුල්නි අන්නව අපට හොන්ටල පුළුවන් හරර්ද මාර තර්න උන් ොකං කර අපි හොයන්ටෝොනි හරි ආ ඒනිසා නල් සහ බංකලො ලේබලේ. මවා වෙලා මේ ප්‍රතිව්හ ගතකරනය වෙනුවට ප්‍රශස්ත කරණය කියලා කරන්නට හදන්නේ මොහක්ද කියලා අපි දැනගත යුතුමයි. හරිද මේ වචනයනෙමයි මොකක්ද කරන්නේ කියලායි වැදගත් වෙන්නේ එනිසා හෙට් ටෙලිවැැකියත් ඒ වෙනුවෙන්ම වෙන් කරන්නට අපි තීන්දු කලා අපි තේරුම් ගල්මු අඩුම ගානේ මොහක්ද මේ වෙන්ට යන්නේ වෙමින් තිබෙන්නේ කියලා. එසේ කියමින් අදටෙලිවකිය අවසන් කරන. आजुका पर बीज का बिस्कु बिस्कु लाहिला